සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කස් ගීක් වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. ඒ වගේම තමයි පහල description එකේ අපේ Telegram group එකේ link එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා join වෙන්න. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මගේ අනිත් channel එකේ link එකත් මම පහල description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ channel එකත් එතනින් ගිහිල්ලා බලන්න. එහෙමත් නැත්නම් Techcase Geek Academy කියලා YouTube එකේ search කරගෙන ඔයාට මේකේ videos උත් බලන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා මම මුලින් ප්ලේ කළා වගේ වීඩියෝ එකක් කොහොමද එක ඇප් එකකින් ගොඩක් ලේසියෙන් හදාගන්නේ කියලා. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඔයාලා මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඇප් එකක ලින්ක් එකක් AV player කියලා. ඔයාලා එතනින් ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට ඒක ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. ඔයාත් මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. එහෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න. එහෙම ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට allow කියලා ඔයාලට දෙන්න එනවා. ඔයාලා මෙතන මේ උඩ මේක දෙන්න. එහෙමත් නැත්නම් ඔයාගේ allow කියලයි ඔයාලේ allow කියන එක දෙන්න. එහෙම දුන්නාට පස්සේ ආයෙමත් මේ විදිහට allow කරන්න එනවා. ඔයාලා මෙන්න මේ allow කියන එකක් දෙන්න. ඒ විදිහට ඔයාලා allow කරගත්තට පස්සේ මේ app එක නිකම්ම close වෙනවා. එහෙම close වුණාට පස්සේ ආයෙමත් මේ app එක open කරගන්න. එහෙම open කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙන්න මෙයාගේ decline I agree කියලා දෙකක්. ඔයාලා මෙතනින් මෙන්න මේ I agree කියන එක දෙන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාලා මේ වගේ තැනකටයි එහෙමත් නැත්නම් ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ ඉරිතු නෝඩ එකපාරක් touch කරගන්න එක. එහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ලයිබ්‍රරි කියලා එකක්. ඔයාලා මෙන්න මේ ලයිබ්‍රරි කියන කොඩ එකපාරක් දෙන්න. එහෙමත් දුන්නාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. මෙතනින් ඔයාලා කැමති එකකින් ගිහිල්ලා ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන සින්දුවක් එහෙමත් නැත්නම් මියුසික් එකක් සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ එවරිතින් කියන එක දෙනවා. ඒක දුන්නාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මගේ මියුසික් ටික තියෙනවා. ඔයාලට පුළුවන් කැමති එකක් මෙතනින් දෙන්න. මම දැන් ඔයාලට මෙතනින් එක මියුසික් එකක් තෝරලා පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට මේක තෝරගන්නවා. ඒක තෝරගත්තට පස්සේ, ඒ කියන්නේ ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක මෙන්න මේ විදිහට යටින් ප්ලේ වෙනවා. එහෙම ප්ලේ වෙද්දී ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න එක. ඒක ටච් කරගත්තට පස්සේ ආයෙමත් ඔයාලා මේ ඉරි තුන උඩ එකපාරක් දෙන්න. එහෙම දුන්නාම මෙතනින් එනවා මේ වගේ විසුවලයිසර් කියලා එකක්. ඔයාලා මේ විසුවලයිසර් කියන එක දෙන්න. එහෙමත් දුන්නට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එයි. මේ රූපේ නම් වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ සින්දුවේ හැටියට. එහෙම ආවට පස්සේ ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. මෙන්න මෙයාගේ දෙවනියට. අන්න ඒක උඩත් එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකුත් එයි. මෙහෙම ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා මෙයාගේ පැන්සල් එක අයිකන් එකක්. අන්න ඒක උඩත් එකපාරක් ටච් කරගන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට ඉඳලා බලද්දි මෙන්න මෙතන තියෙනවා ඉමේජ් කියලා එකක්. ඒක නෙවෙයි ඊට උඩ ඇති මෙන්න මෙතන ඉමේජ් කියලා එකක්. ඔයාලා මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. එහෙම ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මේ වගේ ඉමේජ් කියලා ආයෙත් එකක්. ඔයාලා ඒ කුඩත් එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දුන්නාට පස්සේ කස්ටම් ඉමේජ් කියලා එකක් මෙතනින් ඇවිත් මෙතනින් මෙන්න මෙයාගේ හිස් කොටුවක් ඇති. අන්න ඒ කුඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙයාගේ පික් ඉමේජ් කියලා එකක්. ඔයාලා මෙන්න මේ පික් ඉමේජ් කියන එක දෙන්න ඕනේ. එහෙම දුන්නාට පස්සේ ඔයාලව කෙලින්ම එන්නේ ඔයාගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර්කට. ෆයිල් මැනේජර්කට ආවට පස්සේ මෙතනින් ඔයාලට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැනට ඔයාලට මෙතනින් එක ෆොටෝ එකක් සිලෙක්ට් කරලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඒ ෆොටෝ එක මෙතනට ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ ඔයාලා ආයෙමත් මේ ඉමේජ් කෙනෙකුට එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ ජෙනරල් කියලා එකක්. ඔයාලා මෙන්න මේ ජෙනරල් කියන එක දෙන්න. එහෙම දුන්නාම මෙතන තියෙනවා මෙයාගේ පොසිෂන් කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක පොඩ්ඩක් උඩට පහළට කරන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් 600ට. ඒ කියන්නේ මෙන්න මෙතන මේ 600 දා ගන්න. මෙතන මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ 500ට ඉස්සරහා. එහෙම හදාගත්තට පස්සේ ආයෙමත් මේ ජෙනරල් කියන එක ටච් කරලා මෙතනින් බැක් වෙන්න. එහෙම බැක් වුණාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇති මෙන්න මෙයාගේ බාස් කියලා එකක්. අන්න ඒක උඩ ටච් කරගන්න මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ ජෙනරල් කියලා එකක්. ඔයාලා මෙන්න ජෙනරල් කියන එක දෙන්න. ඒක දීලා දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන යට ඇති ස්කේල් කියලා එකක්. ඔයාලා මෙන්න මේ ස්කේල් කියන එකක් දෙන්න. ඒ විදිහට ඔයාලා මේ ස්කේල් කියන එක දුන්නට පස්සේ නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට මෙන්න මෙමෙ ඇදලා ඔයාලට සිලෙක්ට් කරගත්ත සින්දුව මෙතන වැටිලා ඇති. අන්න ඒක මේ විදිහට ප්ලේ කරගන්න. එහෙම ප්ලේ කරගත්තට පස්සේ
वाट बलागन पुलवा मे स्केल की मेन मेके मेन मेतन मे उड तीन वाड़ पुलवा मेन मे विधि मेक विनास्कर मेन मे सैज से वगे मेन मेहम एम विनास्कर वगेम तमाइ वाट बलागन पुलांग ईट यटात्न अन्न एक मेन मे विधि वाल्ट स्केल मेन मेम हर एट कमति गान हदागन पुलवा एम हदागत्र पस्े वाल मेतन इन बेक्वे ඒ විදිහට ඔයාලා බැක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ප්ලේ කරාට පස්සේ මෙන්න මේ වගේ මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට මේක ප්ලේ වෙනවා දැන් ඔයා කරන්න ඕනේ මේක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක සේව් කරගන්නේ මෙන්න මෙහෙමයි මෙතන උඩ තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක් අන්න ඒක ටච් කරගන්න ඕනේ ඒක ටච් කරගන්න කලින් ඔයාලා මේ සම්පූර්ණ සින්දුවටම මෙන්න මේක හදා ගන්නවද කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ එහෙම නැත්නම් තප්පර 30ක් වගේ ඔයාලා මේකට හදා ගන්නවා නම් තප්පර 30 පටන් ගන්න තැන වෙලාව කීයද කියලා බලන්න මම මෙන්න මේ විදිහට තප්පර 24න් වගේ මේක පටන් ගන්නවා තප්පර 30. ඒ කියන්නේ තප්පර 30ේ වීඩියෝ එක පටන් ගන්නෙ මේ මෙතන තියෙන විනාඩි 2යි ගන්න වීඩියෝ එකේ තප්පර 24. මම මෙතන මේ 24 මෙහෙම මතක තියාගෙන මෙන්න මේක ටච් කර ගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙන වීඩියෝ විත් කියලා එකක් ඔයාලා අන්න ඒක ටච් කර ගන්න. ඒක ටච් කරලා ඔයාලා මෙතනට 1080 දෙන්න. ඊට පස්සේ ඊට යටයකටත් ඔයාලා 1080 කියලා දෙන්න. එහෙම දුන්නාට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ start at කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක දුන්නාට පස්සේ මං කිව්වා තප්පර 24න් තමයි මෙන්න මේක පටන් ගන්න කියලා. ඔයාලට සින්දුවේ හැටියට ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. මම මෙන්න විතර තප්පර 24 දීලා මේ okay කියන එක දෙනවා. ඒක දුන්නාට පස්සේ මේ end at කියන එක දෙනවා. ඒක දීලා මේ තප්පර 24 ඉඳලා තප්පර 30ක් ඉස්සරහට ගණන් කරගන්නවා මම මෙන්න මේ විදිහට. තප්පර 54යි. ඒ කියන්නේ ඔයාලා මෙතනට තප්පර 54 තමයි මෙන්න මෙහෙම දෙන්න ඕනි. එහෙම තප්පර 54 දීලා මෙන්න මේ okay කියන එක දෙන්න. ඒ okay කියන එක දුන්නට පස්සේ මෙතන තියෙනවා මගේ export කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න ඕනි. ඒක ටච් කරගන්න කලින් තව දෙයක් කියන්න ඕනි. ඔයාලට මේ සම්පූර්ණ සින්දුවම හදා ගන්න ඕනි නම් මොකොත් වෙනස් කරන්න දෙයක් නැහැ. මේ start at end at කියන දෙකෙන් එකකවත් ඔයාලා කෙලින්ම මෙන්න මේ export කියන එක දෙන්න. මම මේ විදිහට මේ export කියන එක දෙනවා. ඒක දුන්නාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ඔයාගේ ෆෝන් එකට සේව් වෙනවා. එහෙම සේව් කරගත්තට පස්සේ මම අර මුලින් ප්ලේ කරපු වීඩියෝ එක වගේම එකක් ඔයාගේ ෆයිල් මැනේජර් වල ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකේ ඇති. එහෙම නැත්නම් ගැලරියෙ ගිහිල්ලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.